බිඳුණු බැඳුණු සිත්වල රස මතක අවසන මාත්‍රා. දේශයේ උන්නතියට කැපවුණු සුවිශේෂ චරිතයක රස මතක. අද ජයන්ත චන්ද්‍රසිරි. දැන් ඔබගේ ජනමාධ්‍ය ජීවිතය ගැන අපි ටිකක් කතා කරන්න ඕන කියලා හිතුවා. දැන් මට මතකයි සිනමාතිරේකයක් ඔබ කළා මුල් කාලේ විශේෂාංග කතෘ වෙලා හිටියේ තවත් කාලෙක. ඊට පස්සේ ඊටසිම කතෘ වුණා ප්‍රධාන කතෘ වුණා දිවයිනේ. දිවයින පත් මේ ආරම්භ කරන්නේ මම ඇත්ත වශයෙන්ම මල්ටිපැක්ස් කියන ආයතනයෙන්. එහේ ඉරිදා කියලා පත්‍රයක් කළා මේ අපි ඒකේ කතෘවරයාට කිසිර නිමල් ශාන්ත කියලා පොත්පත් කලාවේදියෙක් සහ මමත් දැන් වර්තමාන දිවයින ඉරිදා සංග්‍රහය කතෘ අන්ඩෝ සොලමන්ස් අපි දෙන්න තමයි එහි උපකතෘවරුන් වශයෙන් හිටියේ. එච්චර අපි ස්ටාෆ් එකේ. ඊට පස්සේ අපි දිවයින ආරම්භ වෙලා ටික දාකලින් අපි දිවයිනට ආවා. මේ ඉතින් දිවයිනේ ඉන්නකොට මට මගේ කතෘතුමා එඩ්මන් රණසිංහ මහත්මයා කිව්වා නවලිය පුවත්පත බාර ගන්න වැඩ කරන්න කියලා. මට පැවරුවා මේ රණසිංහ මහත්තයා මේ මගේ කතෘතුමා සිනමා අතිරේකයක් කරන්න කියලා. ඒක අමුතු එල්ලියක්. මොකද කාන්තාවේ පුවත්පතක් ඇතුලේ සිනමා අතිරේකයක් කරනවා කියන ඉඩ හරි වෙනස් වැඩක්. මං පැනලා බාරගත්තා. මොකද මං හරි කැමති විශේෂ නිසා. ඉතාම ජනප්‍රිය වුණා. ඉතින් පුවත්පතේ පත්‍රයේ සර්කියුලේෂන්ස් වැඩි වුණා. මට මතක් වෙනවා මේ ඔබගේ අත් නාට්‍යයේ මම ජැක්සන් ඇන්තනි තමයි කියන්නේ. පත්‍ර කාරයෙක් කියලා කියන්නේ මං වගේ බිත්තර බඩේ තියෙන මිනිහ. බඩේ බිත්තර දාගෙන ඉන්න මොකද පත්‍රයයි බිත්තරයි අතර සම්බන්ධ? ඒ කියන්නේ පත්‍ර කලා ජීවිතයේ චන්දලෝකට දන්නව නෙමෙයි. මාධ්‍යකරුවන්ගේ අනිත් ජීවිතවලින් ඉච්චර වැඩි වෙනසක් නැහැ. කොයිතරම් අමාරුවෙන්ද අපි සමහර දේවල් කරන්නේ. දන්නවනේ අර දෙක එක්තරා ආකාරයෙන් රැකියාවර දැලපියෙන් කිලිකනවා වගේ රස්සාවන්නේ ඔක. අතුරු යනවා වගේ වැඩක් සමහර ගන්නවා. ඒ බැලන්ස් කරගන්න එක ඊළඟට. ඉතින් මේ පත්‍රකාරයන්ගේ සැබෑ යථාර්ථය තමයි මම ඒ ආකාරයෙන් සදාන් කරුණේ. ඊළඟට ඔබ තෝරාගත් ගීතය මම හිතන්නේ ඒක ටිකක් හිතට දැනෙන මේ හැඟුම් බර ගීතයක් කියලා. දීපිකා ප්‍රියදර්ශිනී ගායනා කරපු මේ කුමාරදාස සපුතන්ත්‍රගේ රචනාව. දැන් මම හිතන්නේ මේ පිතු සෙනෙහේ ගැන කතා කරනකොට මට හිතුණා ඇත්තටම දැන් ඔබ මේ ක්ෂේත්‍ර ගණනාවකට විහිදෙනකොට පැතිරෙනකොට ඒකට ඔබගේ දෙමාපියන්ගේ බලපෑම තිබුණාද? විශේෂයෙන්ම පියාගේ. ඒක මහා පුදුම කතාවක් තන්දන. ඒ කියන්නේ තාත්තා කිසිසේත්ම අපේක්ෂා කළේ නැහැ මම කලාකාරයෙක් වෙයි කියලා. මොකද මේ ඒ නරකකට නෙමෙයි ඒ කාලේ ඔය 60 ගණන් වල 70 ගණන් වල අපි පාසල් අධ්‍යාපන ලැබන කාලේ වකවානුව කලාව පිළිබඳ එහෙම වටනාගම් තිබිච්ච කෙනෙක්. කලාව වෘත්තියක් වශයෙන් තෝරගන්නවා කියන එක පිළිබඳව කාතුලවත් දෙමාපියන්ගෙන් එහෙම අපි නෙමෙයි කිසිම දෙමාපියෙක් ඒක ගුරුවරුවත් කලාව කෙරුවොත් බලා වගේ කියන්නේ එහෙම තිබුණේ ඒක. ඉතින් ඒ නිසා අනික රැකියා අර්බුදයකුත් තිබුණා ඒ කාලේ 70 ගණන් යනකොට රටේ වගා සංග්‍රාමයක් තිබුණා. රටේ සාලා ආර්ථික ප්‍රශ්න අපි ඔක්කොම ආර්ථික ප්‍රශ්න වලින් බැටකාපු අය. මේ ඉතින් මේ ඒ කාලේ දිවිච දුෂ්කරයි. හැබැයි ඒ නිසා අර රැකියාවක් කිරීම හරි වැදගත් ඉක්මනටම. ඉතින් මගේ අපේ එක වාසියක්ද මගේ තාත්තා වැඩ කළේ කොළඹ පෝට් කමිෂන් එකේ ටග් බෝට් එකක රියදුරෙක්. ප්‍රධාන රියදුරු තාත්තා. රියදුරු තුන්දෙනෙක් ඉන්න පළවෙනි රියදුරු අපේ තාත්තා. එක ටග් බෝට් එක. මතක ඉදිරි වේලු සුමන හරි උදා සමාවිදා ගෙනන් වලට තිබ්බේ ටග් බෝට්. ටග් බෝට් කියලා දන්න අර නැව්. අදන් ගෙන අරගෙන යන උඩ නෞකා විශේෂත්‍ය. අනේ. ඉතින් තාත්තා හිතුවා එක්කෝ ඒ තාත්තාගේ මාර්ගයේම ඊට එහා නාවක ඉංජිනේරුවෙක් වගේ එයාගේ සිහිනේ තිබුණේ ඒකයි. ওই සිහිනය නිසා එයා මට ගෙනලා දුන්න ආයුධ පෙට්ටියක් දවසක් මේ. මම විතර ගෙන දෙන කතාව. මම පොළොවට මොටිවේට් කරන්න ආයුධ පෙට්ටියක් ගෙනලා දුන්නා. ඕකේ තියෙනවා කේක ඔය කරකින එව්වා ඔය යන්ත්‍ර ළමයි ආසයිනේ යන්ත්‍ර උපකරණ වලට. කොයි ළමයි දාසරද්දි ගැලවලා අය කරන්න කඩන්න නම් මන. දැන් ඕක තාත්තා දීලා ගියා. ඉතින් දැන් මම කරන්නේ මේ යන්ත්‍ර අය කරන එක නෙමෙයි. මම කරන්නේ මට මේ යන්ත්‍ර දැන් ඕකේ තියෙන රවුම් මේ අර මොනවාද අර කරකින ඒවා චරිත මට. එකේ කැරක්ටර්ස් මම බීම තියලා චරිත හදනවා ඒ වෙලේ. දැන් තාත්තා බලාපොරොත්තු ඒක නෙමෙයි ඒ කරන්නේ. මේ ඉතින් හැබැයි බාධා කරේ නැහැ. ඉතින් පොළමවන්න පොත් ගැලලා දුන්න නොඑක් ඒවා කළා. ඔය ඉංග්‍රීසියෙන් ගැලලා දුන්න නැව් පොත්. ඉතින් ඉංග්‍රීසි අධ්‍යාපනය ආදරන්න වෙනම පන්ති වලට යවුවා. නොඑක් දේවල් කළා. කොහොමත් ඉතින් තාත්තරම තේරෙන්නේ නැති පස්සේ කාලෙක මේ අර කූඩල්ලව මෙට්ටි තියන්න බෑ කියලා ප්‍රතිපලයක් වුණේ. මම ඒකයි මේ
තාත්තාගේ එකදුකක් තියෙනවා මට කවදාවත් තාත්තගේ ඒ අදහස අපල කරලා දෙන්න බැරුව ගියා මට. හැබැයි ඒකට නිහන විරෝධයක්ද මන් දන්නේ තාත්තා ඔබ විශ්වාස කරනවද කවදාවත් මගේ නාට්‍යයක් බලන්න ආවේ නැහැ. ඒ තරහකට නෙමෙයි. එයා හරි දැඩි මතධාරී එක්කෙනෙක් එයා ආවේ නැහැ හැබැයි මගේ ටෙලි නාට්‍යයක් බැලුවා. ඉතින් ගෙදර ටෙලිවිෂන් එක දෙන්න නිසා බැලුවා. මේ කවදාවත් නාට්‍යයක් බලන්න ඉල්ල නැහැ තාත්තා. හැබැයි විවේචන ඒවා කියවුණා ඒවයි. ඒබැයි සමහර ඒවා තාත්තා හොඳට කියවපු එක්කෙනෙක් ආ මට කියන්න බැරිය. මම අපි ගෙදර තාත්තා හොඳටම කියවපු එක්කෙනෙක්. විශේෂ ඉංග්‍රීසි භාෂාවෙන් කියවපු එක්කෙනෙක්. තාත්තා පෝට් කොමිෂන් එක ඉස්සෙල්ලා ඔය මේ වැඩ කරලා තියෙනවා යුද්ධ කාලේ මිලිටරි. මේ ඒතරෝ ලංකාවේ තරුණ අරන් ගියානේ ඉතාලම ලාබාල කාලේ හමුදාට බැඳලා මිලිටරි සේවයේ හිටපු එක්කෙනෙක් වගේ තාත්තා. ඒසාව උඩ ඉංග්‍රීසි භාෂාව හොඳට පුළුවන්කම තිබ්බා. මේ පොත්පත් ගැලලා තිබ්බා ඒවා. ඉතින් මම ඌව කියවන්නේ නැහැ එච්චර. ඉතින් අර මේ අනික තද වාමාංශිකෙක් තාත්තට තියෙන තාත්තට ඇත්තටම බලන දරුවෙක් යන මාර්ගය හදන්න මෙහෙම යන්න ඕනේ මෙහෙම ඉගෙන ගන්න ඕනේ මේව කරන්නේ ඒවා. ඉතින් ඒ දුක මට තියෙනවා. මේ දැන් මට ඇත්තටම මේ පීතෘත්වය පිළිබඳ අපූර්ව දෙයක් මතුවුණා. දැන් ඔබ කිව්වා ඔබේ පියා කවදාවත් ඔබේ නිර්මාණ බලන්න එන්නේ නැහැ කියලා. ආවේ නැහැ. ඒක හැබැයි ඒ පිළිබඳ විවේචන කියවුවා. දැන් ඒ නේද එයා නේද තාත්තා ඇත්ත. හරියට හරි මම හිතන්නේ සියලු පියවරුන්ට මේ පොදු ලක්ෂණය තියෙනවා වෙන්න පුළුවන්. දැන් මේ වයසට ආපු දරුවන්ට බොහෝ දෙනෙකුට සිද්ධ වෙන්නේ පියා පිළිබඳ ආවර්ජනය දෙන්න පමණයි. මම හිතන්නේ අපි නර්බන ඔබටත් ආරාධනා කරනවා ඒ ආවර්ජනයට කිමි දෙන්න මේ වෙලාවේ. නිලක්ෂි හැලපිටිය ගීතය ගායනට එක් වෙනවා. පිදු පියේ කුණු මැති ලොව දූ දරුවන් හිනෙහි ඇතිදෝ උන්ගේ සිත රැඳි තනියම කන්නට මවුනට කවදා හැකි වේදෝ ඒ විවරණ දෙන්නේ
කුසිනේ පිදු පීකුණු මැති දුදරුවන් හිනෙහි ඇතිදෝ උන්ගේ සිත රැඳි තනියම කන්නට මවුනට කවදා හැකි වේදෝ දීපිකා ප්‍රියදර්ශනී ගායනා කළ ගීතය නිලක්ෂි අද යලි මෙහි ගායනා කළේ. දැන් ජයන්ත චන්ද්‍රසිරි මහතා සමඟ කතා කර කර ඉන්න වෙලාවේ දැන් මට හිතෙනවා මේ බොහෝ රසවත් දේවල් තිබෙනවා මතු කර ගන්නට. විශේෂයෙන්ම ඔහුගේ අර ගවේෂණශීලී නිර්මාණකරණයට. දැන් අපි ගම්වල ඇවිදගෙන ඇවිදිනට ඔබ කිව්වා යක්කු ඉන්නවා කියලා. යක්කු ඉන්නවා කියලා නෙමෙයි යක්කු පිළිබඳ විශ්වාසයක් නේ මේක. ලංකාවට පමණක් පොදු කතාවක් නෙමෙයි. අර කළු කුමාර යක්ෂයා ගැන ඔකට හම්බෙලා තියෙනවද එහෙම කෙනෙක්? නෑ. නැහැ. දැන් ඔය කළු කුමාරයා පිරිමි අපේ තරුණ අපේ පරපොය පිරිමි කියන අය 100ක් විතර ගත්තොත් 50ක් විතර ඇතුලේ කළු කුමාරයා ඉන්නවා. මට තේරෙද නේද? මොකද මේ අනික එක අපුදු යකෙක්. දැන් ඔය කළු කුමාරයා රොමැන්ටික් යකෙක්. ඌ බැල්ම දාන්නේ ගෑනුන්ට විතරයි මේ. ඒකෙත් ගෑනු මරන්න එහෙම ඒ බිලි එහෙම එහෙම අවුලක් නැහැ. ඌ වෙනවට කුඩ තින්නේ. ඒ సౌందర్యාත්මක යකෙක්. එහෙම. సౌందర్యාත්මක යකෙක්. సౌందర్యාත්මක යකෙක්. දැන් යකෙක් సౌందర్యාත්මක වුණාම වෙන පස්සේ ඉතින් වෙනම ගොඩක් තියෙනවා ඉතින්. ඒ ඔක්කොම අර ඒ ඇදලායටත් තියෙනවා ඉතින්. කොහොමවත් මේ දැන් ඔක ඔබතු යක්කෝ ජපානෙත් ඉන්නවා. මම නම්මතරයි දැන් ඔය මට හිතෙන දේ නෙමෙයි මේ වාර මම කියන්නේ අර මිනිසුන් ගැන සාමූහික අවිඥානීය තිබෙන යම් යම් කාරණායි ඒව තමයි ඔය ඉන්නේ රෝග විදියට ඊළඟට සහ මේ යම් යම් වෙන වෙන ප්‍රකාශන විදියට ආ ඉතින් මේ මම හිතනවා දැන් ඔය යකු ඔක්කොගේම අපි පුරාවෘත ගත්තොත් එහෙම හරිම රසවත් කතා දෙන්නේ පුරාවෘත හැදෙන්න කොහොත් එක්ක අනික ඔය තව ඊළඟ වැඩි තමයි බුදුදහම ලංකාවට ආවට පස්සේ වෙච්ච එක දෙකක් දෙයක් තමයි ඒ ඕනම යකෙක් බුදුන්ට යටත් එහෙමනේ අපේ යකු ඊට ඔය එහෙන් කිසිම කෙනෙක් ඒ උනේ දෙන්නේ නැහැ දැන් යක්කෝ එලවන්න මොන මන්තර දෙමුණත් තුන්සරේ කියලා පටන් ගන්න යකදරවත් ඒකෙන් පේනවා නේද මුන් ඔක්කොම සංස්කෘතියට යටත් ඒ සංස්කෘතිය බලවත් යකුන්ට වැඩි යකුන් සංස්කෘතියේ කොටසක් වුවත් සංස්කෘතියට ඉඩින් තියෙනවා. ඒතර මොකද සංස්කෘතිය? සංස්කෘතිය බුදුදහම ආභාෂයෙන් ගොඩනැගිච්ච බුදුදහමේ නිර්මිතයක්. මම නම් ප්‍රාර්ථනා කරන දෙවියෙක් වෙන්න නෙමෙයි, මිනිසෙක් වෙන්නම තමයි. මිනිසෙක් වෙන්න විතරක් නෙමෙයි, මම ප්‍රාර්ථනා කරන්නේ ලංකාවේ උපදින්න සහ බෞද්ධෙක් වෙන්න කියලා. ඔය කාරණා දෙක තමයි තියෙන්නේ. වෙන ඒවා නැහැ. දැන් මිනිසෙක් වුණාම ඔය ආදරය, ප්‍රේමය වගේ සංකල්පවල කිසියම් වින්දනයක් ලබන්න පුළුවන්. දැන් මීළඟ ගීතයට මම එනකොට මේ 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 ගීතය ජෝතිපාලයන් ගායනා කරපු මම හිතන්නේ දැන් අපි දන්නා තරුණ කාලේ අපි ළමා කාලේ හිටපු තරුණයින්ගේ ඉතාම ප්‍රිය කරපු ගීතයක් කියලා මම විශ්වාස කරනවා. ඔව් මේ ගීතය මෙතනට තෝරගන්න හේතුනේ කොහොමද? හේතුව පොඩ්ඩක් අර දැන් ඔය මම අතිශය ප්‍රිය කරන ගායකයෙක් එච්චා ජෝතිපාල. ඒ සමහර ගීත එක්තරා ආකාරයකින් අපි අර ඔබ කිව්වේ වගේ ඔය අපේ ඔය ගායකයන් කියන ගායන කලාකරුවන්ගේ තියෙන විශේෂය තමයි ඔවුන් අපේ ජීවිතේ කොටස් බවට පත් වෙලා ඉන්නේ. ඒ ඒ එක එක අවදිවල එක එක ගායකයෝ අපේ ශාරීරික කොටස් හැටියට ඉන්නවා. ඒගොල්ලෝ වෙනුවෙන් වෙන් කරපු විශාල කුහරයක් තියෙනවා අපේ මේ හදවතේ. එහෙමයි තමයි මෙල්ටන් මල්ලවාරච්චි, මෙල්ටන් පෙරේරා, මොයිදින් බෙක් ආදී වශයෙන්. එතකොට ජෝතිපාලගේ කුටිය තව ලොකු එකක්. එයාගේ කාමරේ ලොකුයි අපිට අපි දීලා තියෙන්නේ. ඉතින් ඒක මෙබඳු මට ආරාධනා ලැබිච්ච විශේෂ අවස්ථාවක මගේ කුටියත් අරගන්න එක වරදක් නැහැ කියලා මට හිතෙනවා. මොහොමඩ් සාලි සංගීතය. මම හිතන්නේ මේ තනුව නිර්මාණය බොහෝ වෙලාවට මේ ඉතාම සමීපව දැනෙන්න පටන් ගත්තා කියලා ඒ කාලේ. ඔව්. ගුණරත්න අබේසේකර රචනා කළ ගීය. දැන් අපි ඔබේ හදවත කුටියේ ඉන්න ජෝතිපාලයන් මතු කරන්න සමන්ලෙලින්ට ආරාධනා කරමු.
නැති වීනම් ඇකි මුහුණේ නිල්වන් දිනෙති කාන්ති පායා ඇයි මට නොපේනේ නම් පුන් සඳ ඇයි හිනහෙන්නේ ඇගේවත මට නොපේනේ නම් පුන් සඳ ඇයි හිනහෙන්නේ නිල්වන් දිනෙති කාන්ති